ගහකින් සාමාන්‍යයෙන් උපයවත් 3000ක් වගේ ආදායමක් ගන්න පුළුවන්. අවුරුද්දෙන් දෙකෙන් ලොකු ආදායමක් අපිට ලබා ගන්න පුළුවන්. අපි හැමෝටම කියන්නේ ඉතින් මේ වගේ දේවල් කරන්න මේක ඇත්තටම හොඳ ආර්ථික වශයෙන් ඵලදායී වගාවක් ඕනෑම ගොවියෙකුට පහසුවෙන් කරන්න පුළුවන් වගාවක් ඇටියට මම දකිනවා. නුවරඑළිය දිස්ත්‍රික්ක කිව්වහම කෘෂිකාර්මික ප්‍රදේශයක්. කෘෂිකාර්මික පළාත. ඉතින් අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ ගිනිගත්තේන කෘෂිකා උපදේශක කොට්ටාසේට. ගිනිගත්තේන කෘෂිකා උපදේශක කොට්ටාසේ කිව්වත් කෘෂිකාර්මික වටපිටාවක් තියෙන ප්‍රදේශය. රුවන්පුර ගම්මානයේ අද වෙනකොට පූර්ණ කාලී කෘෂිකාර්මික ප්‍රදේශය. ඉතින් අද දවසේ අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්න අපේ කෘෂිකම් උපදේශක මහත්මයා අපිට හමු වුණා. හේරත් මහත්මයා කියන්නකෝ මේ ප්‍රදේශය පිළිබඳ පොඩි තොරතුරු ටික. මේ රුවන්පුර ගම්මානයේ නාලක මහත්තයා පූර්ණ පවුල් 250කට වැඩියෙන් ගොවි මහත්තුරු ඉන්නේ. ඔබතුමා කිව්වා වගේ महावली जनपद पशे पउल हेटपहातर मे अलते पदंजिकर इतकोट मौंगे पूर्ण गोवितन मे यलोल गवतम तिब्बे मेघुलांगे आदाय वेडिकर अंड विन मोखरी विकल्प मेघुल दिखेला इट पशे अभी बलपुरुना पलतर संबंधी मे गोविंगे धनवत्कर्ंगे आदाय वेडिकर इतकोट अट मे दारेम नारा वगावट सुदुसु देशगुण्यक मे रुवन्पुर गम्माने तीन एवगेम पसत् गेमुरु मीटरटे वेडिये गेमुरु पसत् इतोट एत्तटम देन नारा वगाव गत्तोत्तेम होंद गेमुरु पसत् तीनोन होंद आदायम गंड इतिन अपि 2015 16 इंदला पल्तोरु गम्माने वेडसटहन अपे पलात् निश्चित प्रधान वेडसटहन एवगेम मध्यम रजे पलतुरु गम्मान संवर्धन वेडसटहने गोवियंट 150 गोवि दाकत्ते यटते जमनारम पेल 3000ක් පමණ ලබා දුන්නා. ඒ වගේම ගොවීන් ඒක වගා කරලා ඊට පස්සේ ඕනොත් සම්පූර්ණ මුදල දීලා පැල ආරම්භ තියෙනවා. ජනවාරි පෙබරවාරි මාර්තු වල පෑවිල්ලත් එක්ක මල් හට ගන්නවා. ඊට පස්සේ අපිට අස්වැන්න අගෝස්තු ඉඳලා ගත්තොත් එහෙම මාස 6ක් යනකම් නොකඩවා අස්වැන්නක් දෙනවා. අනිකුත් ගොවීන් බලනවා මේ නාරම ගාව පිහිටවන්න කියලා. ඒකද අමතර ආදායම වෙන නාග මහත්තයා. ඒගොල්ලන්ට ඒ හින්දා ඒක විශේෂ කාරණයක්. මෙතන මේ දැන් නාරම් වගාව ආරම්භ කරපු අවස්ථාවේ ඉඳලා අපිට අපි බලන්න ප්‍රේක්ෂකයන්ට අපිට තොරතුරු ටික එකතු කරගන්න. කොහොමද මේකේ තාක්ෂණික කාරණා කියන්නේ? නාරම් වගාවක් ආරම්භ කිරීමේදී සුවිශේෂ වූ කාරණාවක් තමයි මේ පස සහ මේ ශේෂ්ත්‍රය සකස් කිරීම. ඒ මහත්ය පොඩ්ඩක් කියන්නකෝ දැන් මේ ශේෂ්ත්‍රය දැන් අපේ ගොවි මහතුරු සකස් කරලා තියෙනවා. ඒ පිළිබඳ විස්තර ටික. ඔව් මෙහෙම සාමාන්‍යයෙන් අපි නාරං වගාව සිදු කරනකොට අපි ඉස්සලාම් බලන්න ඕනේ හොඳට හිරුවෙලිය වැටෙන්න ඕනේ. ඊට පස්සේ හොඳ ජල වාහනයක් පවතින ඉතින් හදිස්සි හරි ජල වාහනේ මේ ගැටලුවක් තියෙනවා නම් අපි ඒකට කාණු දාලා අපි ජල වාහනේ විදිහට මේ හදා ගන්න ඕනේ ශේෂ්ත්‍රය. කියලාත් මම දැන් මෙතන නම් තියෙන්නේ දිග ගැඹුර සහ පළල දෙකේ 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 වලක්. ඒ කියන්නේ මේක සාමාන්‍ය ගැඹුරු තියෙන හොඳ පසක්. තද පසක් අපිට හම්බුණා කියලා අපි ඉඩම. එහෙම නම් මොකද කරන්නේ? එහෙම වුණොත් අපිට දිග 3යි පළල 3යි ගැඹුරු 3 වලකට අනිවාර්යයෙන් යන්න වෙනවා. මොකද මූල මන්දරේ හොඳට වර්ධනය වුණොත් තමයි ඉඩ ඕනේ මේ මූල මන්දරේ වර්ධනය. සාමාන්‍යයෙන් අපි දැන් වල සකස් කරන ගත්තොත් එහෙම මතු පිට පස්ස අපි වෙනම මේ ගොඩ කරන්න ඕනේ. මේ තියෙන්නේ මතු පිට පස්ස. ඊට පස්සේ යටිපස ඇවිල්ලා වැඩම ගොඩ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් වල පුරවනකොට අපි කොම්පෝස්ට් කිලෝ 10ක් 12ක් විතර අනිවාර්යෙන් දාන්න ඕනේ මේ වර්ධනය වෙන්න. ඊට පස්සේ අපි මතු පිටුස් දාලා හොඳට කවලම් කරන්න ඕනේ. කවලම් කරලා අපි ගොඩක් විදියට මේ සකස් කරගන්න ඕනේ මේ වල පුරවනකොට. එතකොට අපිට පුළුවන් නම් pH අගය බලලා මේ වලේ pH අගය 4.5ට වගේ අඩු වුණොත් එහෙම අපිට ඩොලමයිට් ග්‍රෑම් 500ක් වගේ වලකට මේ දාන්න ඕනේ අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒත් එහෙම තමයි අපි සාමාන්‍යයෙන් සකස් කරන්නේ වල.
හිරත් මහත්තයා දැන් එතකොට අපි දැන් සති දෙකක් තියෙන වලක් මේ තියෙන්නේ ඔව් ඒ ඊට පස්සේ මොකද කරන්නේ ඔව් දැන් අපි ඉස්ලාම හොඳ බද්දපැලයක් තෝරගන්න ඕනේ අපි ඉස්ලාම බද්දපැලයක් තෝරගන්නකොට ප්‍රදේශයට උචිත වෙන්න ඕනේ අනිවාර්යෙන් එතකොට අපිට අස්සන්නක් ගන්න පුළුවන් ඊට පස්සේ අපි මේ තියෙන්නේ තෝරගත්ත බද්දපැලයක් ඒක සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ ඉස්ලාම් බලන්න ඕනේ කුෂිගම් දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරංචි කරපු තාවණකින් අනිවාර්යෙන් ගන්න පුළුවන් දැන් ඒක තමයි මේ ලේබල් එකක් තියෙන්නේ ඒක එතකොට මේ අපි අරන් තින්නේ රහංගල ප්‍රභේදය ඊට පස්සේ අපි බලන්න ඕනේ නිරෝගී දිරිමත් පැලයක් වෙන්න ඕනේ අනිවාර්යෙන් ඒ වගේම වර්ධන අවධියේ තියෙන්න ඕනේ දළු හිම දාලා තියෙන්න ඕනේ ඊට පස්සේ මේ මට්ටමේ ඉඳලා පස් මට්ටමේ ඉඳලා අඟල් 4ක් වගේ බද්ධ සන්ධිය තියෙන්න ඕනේ එතකොට මේ තියෙන්නේ බද්ධ සන්ධිය එතකොට මේ බද්ධ සන්ධිය එතකොට මේකෙන් පල්ලෙහා රිකිරි වර්ධන වෙනවා තියෙනවා අපි අනිවාර්යෙන් තෝරගන්න බෑ මොකද එතකොට ඒක බද්ධ පැලේ බද්ධය නෙවෙයි මේ ඉන්නේ මේ යටින් ග්‍රාහකේ තමයි වර්ධනය වෙන්නේ තෝරගත්ත පැලේ මුලින්ම කරන්න ඕනේ මේ ලේබල් එක අනිවාර්යෙන් අයින් කරලා දාන්න ඕනේ ඊට පස්සේ අපි සම්පූර්ණයෙන් මේ දැන් අයින් කරන්නයි යන්නේ අපි සම්පූර්ණයෙන් පොලිතින් කවරේ අයින් කරලා මෙතන මේ යට මුල් තට්ටු ඇවිල්ලා තද වෙනවා හොඳට දැන් හදිස්සි හරි මුදුන් මුල්ල මෙහෙම කැරිකලා තිබ්බොත් එහෙම අපි අනිවාර්යෙන් सेक्रेटरी की अयन करें अयन कर मेतने मूल तट दीना दी मे पादगम मे मूल तट दी पास संपूर्ण अयन करना मैं पेहदी पैना अभी इसलाम दरा मुल तट दिदागण मेट मेहदी विदागण विदागना अभी वाली मेद सकसकिन तट मेवागे वाली तट मेवागे इटना इट पास देवनी तट अभी मेवागे विसुरा उलगे वैडी प्रदेश अभी पेलैक् सिटी वन अनिवार्य आधार का दिन नल्ट हाँ इवगे खंद वेला हाँ वे पुलवा यही अभी आधार के अनिवार्य सिटी वन अट इलाकमेट अभी गटे साधा अभी पेले सिटी वाल सत्ंग हाँ वाली अनिवार्य वटे දැලක්වාගේ වට කරගන්න ඕනේ. ඒකෙන් අපිට පැලේට වෙන හානිය වළක්ව ගන්න පුළුවන්. පැලේ සිටවල අනිවාර්යෙන් වතුර දාන්න ඕනේ. තෙතමනේ පවත්වාගෙන යන්න ඕනේ අනිවාර්යෙන්. චමනාරම් මගාවට පොහොර යෙදීම ගැන කතා කරුත් එහෙම පොහොර යෙදීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ පොහොර යොදන්න කලින් තෙත පසක් සහිත පොලොවකට තමයි අපි පොහොර යෙදීම සිද්ධ කළ යුතු වන්නේ. එහෙම නැත්නම් පොහොර යෙදී පොහොර උරා ගැනීමේ කාර්යක්ෂමතාවය අඩුවීමක් සිද්ධ වෙනවා. චමනාරම් පැලේ අතුපත්‍ර විහිදිලා තියෙන විදිහ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතෙන්දී ගහේ වියන වටා තමයි පස බුරුල් කිරීමක් කරන්න. එතන මෙතෙන්දී පැලේ වියන වටා පස බුරුල් කිරීමක් කරලා නොගැඹුරු කාණුවක් සකසා ගැනීම කරනවා. මේ නොගැඹුරු කාණුවට අපි එකතු කරගන්නවා කාබනික පොහොර, රසායනික පොහොර සහ ඩොලමයිට්. දැන් කාබනික පොහොර එකතු කිරීමක් කරලා රසායනික පොහොර සහ ඩොලමයිට් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිර්දේශයට අනුව යොදා ගැනීම සිද්ධ කළ යුතු වෙනවා. ඒතර මෙතෙන්දී අපි සාමාන්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිර්දේශය කරන්න පුළුවන් මාස 4න් 4ට නිර්දේශයට අනුව. පොහොර යෙදීමෙන් අනතුරුව අපි පස්තරයකින් පොහොර යෙදූ පොහොර වසා ගැනීම කළ යුතු වෙනවා. ඊළඟට අපිට ජල සම්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. නూరే විස්තර කරත්තාම භෝගවා ගත්තත් සුවිශේෂී කලාපය. අද දවසේ මිහිකට දිනව වැඩසටහන තුලදී කතා කරන්නේ ඒ සම්බන්ධව. ඉතින් මේ නూరేලි කලාපය ගත්තත් ඒ සම්බන්ධව මේ ප්‍රධාන භූමිකාවක් සිදු කරනවා වූ චරිතයක් අපිට හමු වෙනවා. රංගන මහත්මයා. මේ කලාපේ බාර නියෝජ අධ්‍යක්ෂතුමා. ඔබතුමා කියන්නකෝ. දැන් ඇත්තටම මේ කුසිකාමික වටපිටාවත් එක්ක කුසිකාමික විභාගය කොහොමද මේ අද දවසේ අපි කතා කරන්නේ නාරම් වගා පිළිබඳව.
ඒ සම්බන්ධත් පොඩි තොරතුරු ටික. ඔව් ඇත්තටම අපි නුවරළී දිස්ත්‍රික්කයේ ගත්තොත් අර ඔබතුමා කලින් සඳහන් කරා වගේ එළවලු පළතුරු ඒ දෙකටම ඉතා සුවිශේෂී දිස්ත්‍රික්කයක්. එතකොට අපි මේ ඔබ පසුබිමින් දකින්නේ අපි 2013 14 15 වගේ කාලවලද අපි මධ්‍යම රාජ්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩසටහන් ඒ වගේම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩසටහන් ඒ හරහා අපි මේ පළතුරු ගම්මාන විදිහට අපි ලබා දෙන පළවල තත්ත්වය තමයි ඔබට මේ දකින්න තියෙන්නේ. ඉතින් මේ මට්ටමේ වගාවක් මේ මේ තියෙනවා කියන්නේ මම හිතන්නේ දැන් නුවරළී දිස්ත්‍රික්කයේ ගත්තොත් හෙක්ටයාර 20ක වගේ ප්‍රමාණයක නාරං වගාව විසිරලා තියෙනවා. ඒතකොට පළ 6000ක වගේ ප්‍රමාණයක් අපි වැඩසටහන් හරහා බෙදා දීලා තියෙනවා. එතකොට මේවා දැන් ගොවියන්ට හොඳ ආදායම් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ කාලේ අපිට ගොඩක් වැදගත් වෙන්නේ අපේ විදේශ විනිමය කොහොමද අපි ඉතුරු කරගන්නේ කියන එක. ඒතකොට මේ වගේ නිෂ්පාදන ගොවියෝ හරහා වෙනදතර පොඩි ඉදිරිපත් වෙනකොට අපේ පිට රටින් අපිට ඒ අවශ්‍යතාවයන් අපි සැහැඳ අඩු කරගෙන අපිට විදේශ විනිමය උපයා ගැනීම හැකියාවක් අපිට තියෙනවා. ඒ වගේම ගොවියෝ ඉතා හොඳ ආදායම් තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා. මේ වගේ වගාවන් අපි වැඩි දියුණු කරලා මේවා මේ දිස්ත්‍රික්කේ පුරා ව්‍යාප්ත කිරීමකට විදිහ තමයි අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යන්නේ. රහංගල කුසිකම පරිසර මධ්‍යස්ථානයේ පවිත්‍රණී මහත්මිය අපිට හම්බුණා මේ සම්බන්ධව කතා කරන්න. ඔබතුමිය අපිට කියන්න නාරමගාව පවත්වාගෙන යනකොට අපේ ගොවි මහතුරුන්ට ඇති වෙන ගැටලු සහ ඒවට කොහොමද අපි පිළියම් යොදන්නේ කියන්නේ. නාරං වගාව අපි ආරම්භයේ ඉඳලම ක්‍රමක්‍රමයෙන් ගොඩනගා ගත යුතු වගාවක්. එහෙම නැතුව එකවර අපි වෙනස්කම් කරන්න ගියොත් ඒක ගහට දරා ගන්න අමාරු වෙනවා. පැලේ පිහිටුවීමේදී අපි හැම වෙලාවෙම මූල මණ්ඩලය හොඳින් විසිරුවලා පස තුල හොඳින් විහිදිලා යන අවස්ථාව සැලසෙන විදියට පැලේ පිහිටුවා ගන්න ඕන. පැලේ සිටුවීමෙන් පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් පොහොර යෙදීම සිද්ධ කරන්න ඕන. ගසේ ව්‍යුහය සකස් කර ගැනීම සිද්ධ කරන්න ඕන. අතු හොඳින් විහිදුවලා කුඩයක් ඉහළුවා වගේ පේන ආකාරයට ගහ සකස් කර ගැනීම සිද්ධ කර ගන්න ඕන. කාලානුරූපීව අවශ්‍යතාවය අනුව ගහ කප්පාදු කරගන්න එක කරන්න ඕන. රෝගී අතු, මෙරුණු අතු සහ දියරිකිලි කියන වර්ග තුන තමයි ඉවත් කර ගැනීම සිද්ධ කරන්නේ. කප්පාදුවකදී ගහේ වියනේ ප්‍රමාණයෙන් 140කට වඩා වැඩි ප්‍රමාණයක් අපි කපන්නේ නැහැ. එකවර අපි විශාල ප්‍රමාණයක් අතු ඉවත් කළොතින් පළදරන අවස්ථාවේ තියෙන ගහක් නැවතත් වර්ධක වර්ධන අවස්ථාවට පත් වෙන්න ඉඩ තියෙනවා. වර්ෂාව පවතින කාලයකදී කප්පාදුව සිද්ධ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් සිසිල් වියලි කාලගුණික තත්ත්වයක් තියෙන අවස්ථාවකදී කප්පාදුව කරන එක සුදුසුයි. හැම වෙලාවෙම කැපුම් තල ගහේ කඳෙන් ඉවතට පිහිටන විදියට කප්පාදු කරන්න ඕන. කපපු මතු පිට අපි දිලීර නාශකයක් තීන්ත වර්ගයක් සමග මිශ්‍ර කරලා පාපයක් විදියට සකස් කරගෙන ආලේප කරන්න ඕන. මොකද ගොවි මහතුරු පුරුදු වෙලා ඉන්නවා ගහ මුලට පරිසරයේ දක්න ලැබෙන සියලුම කුණු රොඩු එකතු කරලා අර එතනින් මේ ගහට වැඩි පෝෂණයක් ලැබෙයි කියලා අදහස් කරනවා. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තත්ත්වය නිසා ගහේ කඳට හානි වීමෙන් විවිධ වර්ගයේ ලෙඩ රෝග ඇතිවීම වගේම සත්ව හානි ඇතිවීමටත් තියෙන අවස්ථා වැඩි. ඒක නිසා ශේෂ්ත්‍ර සනීප ආරක්ෂාව පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ජල වාහනය පවත්වා ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී කාණු ගැඹුරු කරලා හොඳින් ජලයේ බැස යන විදියට ශේෂ්ත්‍රය සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. සාර්ථක වගා නඩත්තුවක් සිද්ධ කරගෙන යන වගාවකින් එක් ගසකින් අවුරුද්දකදී ගෙඩි 400ක පමණ අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. වන්පුර ප්‍රදේශයේ කෘෂිකාර්මික ප්‍රදේශයක්. ඒත් එක්කම අපි මේ නාරං වගාව පවත්වාගෙන යනවා. දැනට අවුරුදු 5ක් විතර වෙනවා මේ වගාවෙන්. මේ ඉන්නේ අපේ නවරත්න මහත්තයා, හොඳ ගොවි මහත්තයෙක්. ආර්ථික වශයෙන් මේ දවස්වල මේ අපිට ලොකු ආදායමක් ලැබෙනවා මේ නාරං වගාවෙන්. අපි කියන මේ වගාව බොහොම හොඳයි. අස්සන්නත් ලබා ගන්න පුළුවන්, ආදායමක් ගන්න පුළුවන්. අනිත් ගොවි මහත්තුන්ලා කියන්නේ එකතු වෙලා මේක ගොවිතැන දිනු කරගෙන යන්න කියලා. ඔව්, මේක සුවිශේෂ වගා රටාවන් තියෙන භෝග කීපයක් තියෙනවා. දැන් ඇත්තටම මේ අපි බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට එහෙම නැත්නම් අපි ගොවි මහත්තුරුන්ට මේ සමග එකතු වෙන්න ඕනේවි. ඒ කියන්නේ මේ වගාවක් ආරම්භ කරන්න ඕනේවි. ඉතින් මේ වගේ එකදී කොහොමද අපි එකතු වෙන්නේ? හැම සඳුදා දවසකම ඔබගේ ප්‍රදේශයේ ගොවි ජනසේවා මධ්‍යස්ථානයේ අපේ කෘෂිකර්ම උපදේශක කාර්යාලයේ කෘෂිකර්ම උපදේශකතුමා රැඳිලා ඉන්නවා. ඉතින් එතුමා හරහා, එතුමා හෝ නිලධාරීන් හරහා ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම ඒ වගේම මේ වගේ වැඩසටහන සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබා ගන්න පුළුවන්. ඔබට තවදුරටත් මේ සම්බන්ධව තොරතුරු අවශ්‍ය නම්
ලබා ගන්න පුළුවන් නුවරළිය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ දුරකථන මාර්ගය හරහා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන්.